ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම. අද ජොබ් ගයිඩ් ශ්‍රී ලංකා චැනල් එක නැවතත් අදත් අපි නැවතත් ලංකා බැංකුව මගින් කඳලා ඇති නවතම රැකියා පුරප්පාඩුව පිළිබඳ විස්තර දෙන්න තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. එහි වයස 45 දක්වා ස්ත්‍රී පුරුෂගේ දෙපාර්ශ්ව සඳහාම අයදුම්පත් යොමු කිරීමේ හැකියාව ලංකා බැංකුව මගින් මේ සඳහා ලබා දීලා තියෙනවා. ඔන්ලයින් මගින් අයදුම්පත් යොමු කිරීමේ හැකියාවත් මේ තනතුරු සඳහා පවතිනවා. ඉතින් අපි බලමු මේ තනතුරු සඳහා අවශ්‍ය කරන විස්තර මොනවද කියලා අයදුම්පත් යොමු කිරීම සඳහා. ඉතින් ලංකා බැංකුව ශ්‍රී ලංකා අංකයේ බැංකුව හැටියට ඩිජිටල් අරවිකරණ ඒකකයෙහි පෙරමුණ ගන්න බැංකුවක් වශයෙන් ඩිජිටල් අරවිකරණ කළමනාකරණය කියන තනතුර සඳහා තමයි අයදුම්පත් කැඳවීම සිදු කරලා තියෙන්නේ. මේ සඳහා වන සුදුසුකම් අයදුම්පත් සහ අයදුම්පත් යොමු කරන ආකාරය කෙසේද කියලා අපි දැන් සරගල බලමු. අදාළව මුලින්ම වයස සහ නියමයන් සහ කොන්දේසි මොනවද කියලා වයස සුසුකම ගැන සලකා බලනවා. වයස අවුරුදු 45ට හෝ ඊට අඩු විය යුතුයි අවසාන දිනය වන විට මේ තනතුරු සඳහා අයදුම්පත් යොමු කිරීම සඳහා. ඊළඟ නියමයන් සහ කොන්දේසි වශයෙන් සලකා බලන කොන්දේසි කිහිපයක් සඳහන් කරලා තියෙනවා. කාර්ය සාධනය මත පදනම්ව වාර්ෂික අලුත් කිරීමට යටත්ව මුළු කොන්ත්‍රාත් කාල සීමාව වසර 3කට තමයි බඳවා ගැනීම සිදු කරගන්න ලබන්නේ. ඒ වගේම අයදුම්කරුගේ පැතිකඩ මත පදනම්ව ආකර්ශනීය වේතනයක් ගෙවනු ලබන අතර එය සාකච්ඡා කර සුසුකම් අනුව තීරණය කිරීම සිදු කරනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ ආකාරයට ඒ සුසුකම් හා කොන්දේසි වලට යටත්ව ආඩු පුළුවන් අයදුම්පත් යොමු කිරීම සිදු කරගන්න. මීළඟට අපි බලමු අවශ්‍ය කරන සුසුකම් කෙසේද කියලා. අතුරට අදාළ සුසුකම් කෙසේද කියලා ඒ අරදී මුලින්ම ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා මුලින්ම. ඊළඟට සුසුකම් වශයෙන් අලෙවිකරණය හෝ කළමනාකරණය හෝ අදාළ ශ්‍රේෂ්ඨ පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබා තිබිය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අදාළ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රපති එහෙම විද්‍යාපති MSc උපාධියක් ලබා තිබීම අමතර සුසුකම් ලෙස සලකලා බලනවා කියලා සඳහන් කරලා තියෙනවා. BSc ඩිග්‍රියක් හෝ MSc ඩිග්‍රියක් ලබා තිබීම මෙහිදී වැදගත් වෙන බවයි සඳහන් කරලා තියෙනවා. ඒ වගේම Google, Facebook හා ඩිජිටල් අලෙවිකරණ වෙතින් සුසු බාට ලබා දෙන සහතික කිරීම සතු අය කෙරෙහි ප්‍රමුඛතාවය ලබා දෙනවා කියලා මෙහිදී සඳහන් කරලා තියෙනවා මාකටිං ෆීල්ඩ් එක යටතේ. ඊළඟ පළපුරුද්දේ යටතේ අදාළ ශ්‍රේෂ්ඨම අවකාශයෙන් වසර දෙකක පළපුරුද්දක් තියෙනවා නම් ඔයාලට විශේෂයෙන්ම සලකලා බලනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟ වෙනස් සුසුකම් යටතේ ඕනෑම භාෂා දෙකක් වියක් ලෙස හැසිරීමේ හැකියාව විශේෂයෙන්ම සලකලා බලනවා. සිංහල, ඉංග්‍රීසි හෝ දෙමළ කියන භාෂා තුනෙන් දෙකක් වියක්ව හැසිරි භාවිත කිරීමේ හැකියාව මෙහිදී සලකලා බලනවා. වෙබ් අඩවියේ සමාජ මාධ්‍ය හා අදාළ විෂයපත්‍යම් පිළිබඳ මනා අවබෝධයක් හා ක්‍රියාකාරී දැනීමක් තිබිය යුතුයි මේ තනතුරට අදාළව රාජකාරීට කිරීමට කියලා විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. මේ ගැන සුසුකම් වලට තියෙන නම් පුළුවන් අයදුම්පත් යොමු කිරීම සිදු කරගන්න. අපි මීළඟට බලමු අයදුම්පත් සහ අයදුම්පත් යොමු කරන ආකාරය කෙසේද කියලා. ඔයාලා යුතු ආකාරය කෙසේද කියලා මෙහිදී අයදුම්පත් යොමු කිරීම ඊමේල් මාර්ගයෙන් කිරීමට වඩා අවස්ථාව ලබා දීලා තියෙනවා ඔන්ලයින් මගින්. එහිදී ඔයාලගේ යාවත් කාලින කරන ලද ජීව දත්තපතේ නැත්නම් අප්ඩේටඩ් CV එක ස්කෑන් කරන ලද උපැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත සහ අධ්‍යාපන සහතික වලට අදාළ සහ පළපුරුද්ද සනාථ කිරීමේ සහතික වල ලේඛන ස්කෑන් කරලා ඊමේල් එක සමග ඇටච් කරලා ඒවම සිදු කර ගන්න ඕනේ. ඔයාලගේ ජීව දත්ත සටහනේ CV එකේ අනිවාර්යයෙන්ම ඥාතීන් නොවන දෙදෙනෙකුගේ ඇමතුම් විස්තරات අතුලත් කරලා තමයි ඒවම සිදු කර ගන්න ඕනේ කියලා විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. එහා ගැලපෙන CV එක ෆෝමැට් එකක් අපි මේ වීඩියෝ එකේ ડિස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකකින් ලබා දීලා තියෙනවා. ඒ ඔස්සේ ඔයාලට පුළුවන් නිවැරදිව ජීව දත්ත සටහනක් නිවැරදිව අප්ඩේටඩ් ආකාරයකට සකස් කර ගැනීම සිදු කර ගන්න. ඉන් අනතුරුව අවසාන දිනය වන්නේ 2021 සැප්තැම්බර් මාස 25 වන දින හෝ ඊට ප්‍රථම ඔයාලා අයදුම් කිරීම සිදු කර ගන්න ඕනේ. මේ කියන්නේ ඊමේල් ලිපිනයට careers@boc.lk කියන ඊමේල් ලිපිනයට ඔයාලා ලැබීම සිදු කර ගන්න ඕනේ. ඒ වගේම ඊමේල් එකේ සබ්ජෙක්ට් තීරුවේ අනිවාර්යයෙන්ම අයදුම් කරන තනතුර සඳහන් කරලා යවන්නත් ඔයාලා කටයුතු කරන්න ඕනේ. ඉතින් මේ ආකාරයට ඔයාලා පුළුවන් නිවැරදි ආකාරයෙන් අයදුම්පත් යොමු කිරීම සිදු කර ගන්න.